constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. The Big Story. ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායක කරෝ ජයසූරිය මහතා වෙත ලබා දුන් විශ්වාසභංග යෝජනාව හරහා පෙන්වා දී තිබුණේ මැතිවරණ කොමිෂන් සභාව බලත්පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටියේදී විශේෂභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මැතිවරණයේ පැවැත්වීමට අපොහොසත් වීමෙන් තවදුරටත් අමාත්‍යවරයා පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවයි. ඒ හේතුවෙන් අමාත්‍යවරයා ස්වකීය දුරෙන් ඉල්ලා අස්විය යුතු බවට විශ්වාසභංග යෝජනාව මගින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රංජිත් සොයිසා ඇතුළු 13 දෙනෙකුගේ අත්සනින් මෙම විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාර දෙනු ලැබුවා. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඒ කියන්නේ පළාත් පාලන ඇමතිට හැකියාවක් නැහැ අවුරුදු දෙකමාරක් ගියලා නිසි පරිදි පළාත් පාලන පනතවත් ඉදිරිපත් කරන්න. ඒ නිසා මෙවැනි පළාත් පාලන ඇමති කෙනෙක් ගැන මේ පාර්ලිමේන්තුවවත් මෙරටේ ජනතාවත් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා මහතාට විරුද්ධව අද දවල් 1ට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනෙක් විශ්වාසභංග යෝජනාව ගරු කථානායකතුමාට ඉදිරිපත් කළා තියෙනවා. අපි කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළා හැකිතාක් ඉක්මනින් මේ විශ්වාසභංග විවාදයට ගන්න, විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය කල්දමන්න උත්සාහ කරන පාර්ශ්වයන්ට දෙන සහයක් තමයි මේ විශ්වාසභංගය කල්දැම්මොත් සිද්ධ වෙන්නේ. මන්ත්‍රීතුමා, එතකොට ජනතා විමුක්තිගේ දායකත්වය කොහොමද මේ විශ්වාසභංගය? පහුගිය පළාත් සභා මැතිවරණයේ පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනයේදී ඔවුන් ආණ්ඩුවත් එක්ක සහය දීලා ඡන්දය පළ කරමින් ඉල්ලීමක් පළාත් පාලන මැතිවරණේ ලබා දෙනවායි කියලා. ඒ නිසා මේ වෙන විට ෆයිසර් මුස්තාෆා ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසයත් කඩ කරලා තියෙන නිසා මම හිතනවා ඔවුන්ටත් මේ වෙලාවේ මේ චෝදනාවලින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඔවුන්ත් අපිත් එක්ක හොල් වෙන්න ඕනේ. මෙම අධිකරණයේ පළාත් පාලන මැතිවරණය සඳහා සීමා නීරණ කැසට් එක අත්තිටිවීමෙන් පෙන්නුම් කරනු ලබන්නේ අමාත්‍යවරයා තමගේ කාර්යභාරය නිසි පරිදි ඉටු නොකර ඇති බව. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අප විසින් හෙට දිනේදී අමාත්‍යවරයාට එරෙහිව තමගේ කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීම හේතු කොටගෙන අපි විශ්වාස භංගයක් බාර දෙනවා. මේ රටේ මැතිවරණ බලාපොරොත්තු වෙන හැම මන්ත්‍රීවරුන් අපි ඉල්ලා හිටිනවා එම විශ්වාස භංගයට සහය ලබා දෙන්න කියලා. ඒකබද්ධ විපක්ෂයේ විශ්වාස භංග යෝජනාව ගැන බාර දීලා තියෙනවා. එහෙම එකක් දෙදියා තව එකක් මොකටද? එහෙම නැත්නම් ඒකට එකතු වෙනවද මොකද්ද? අපිට තාමත් ඔවුන්ගේ කොන්දේසි මොකද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි මෙතන නිශ්චිත ලෙස අමාත්‍යවරයාගේ දුබලකම හඳුනාගෙන තිබෙනවා. ඒක තීන්දුව කරන්නේ කථානායකතුමාගේ මූලිකත්වයෙන් කැඳවන පක්ෂ නායක රැස්වීම. දැන් සමචාර කරලා තියෙන පක්ෂ මොනවාද? ආණ්ඩුවේ පක්ෂ විපක්ෂ දෙපැත්තෙම ඉන්න මන්ත්‍රීවරුත් එක්ක කතා කරලා තියෙනවා. නිල වශයෙන් පක්ෂත් එක්කත් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඒකමද විපක්ෂත් එක්ක සිළු පක්ෂත්. විශ්වාසභංගය ගලව ඔතුමාලා සහය දෙනවද ෆයිසර් මුස්තාෆා? විශේෂයෙන් මගේ පෞද්ගලික මතය මම කියන්නට ඕනි. මම දන්නේ මෙතන ඉන්න මන්ත්‍රීවරුගේ මතය මම කලිමුත් උත්සාහයක් කරා එතුමා දරන මේ පොඩාකාරී වැඩපිළිවෙල තුල ඇත්තටම විශ්වාසභංගය ගේනවා කියන යෝජනාව මම කරලා තියෙනවා. මගේ සහයෝගය තියෙනවා ඒක ජයග්‍රහණය කරන්න. මගේ පෞද්ගලික මතය මම දන්නේ පක්ෂ මතය කියන කාරණේ මගේ පෞද්ගලික මතය මම. ඉතින් අපි විශ්වාස කරන්නේ මේ ෆයිසර් මුස්තාෆා මැතිතුමාගේ නොහැකියාව. රටිනුත් නැහැ නේ එතුමා. ඉතින් එතුමාගේ නොහැකියාව තමයි පෙන්눔 කරන්නේ. අපි කියන්නේ එතුමාට පිටකොන්ද පන තියාගෙන අයින් වෙන්න. අපේ මැති ඇමතිවරු ඒ දේ කළා. ඉතින් එතුමා ගත්ත තීන්දුව තීරණවල දුර්වලතාවයන් ඉතාමත් පැහැදිලි. ඒක නිසා අපි කියන්නේ අයින් වෙලා මේක වෙන කාටරි කරන්න දෙන්න. ඒ කරන කෙනා මේ මැතිවරණේ තියාවි. ඒ වගකීම ඩබල් මිගෙල් රෑ ඩැනියෙල් නැති කෙනෙකුට ලබා දෙන්න කියන එක තමයි අපි කියන්නේ. අපේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගේන ඕනම දෙයකට අපි එකසේ ඉන්නවා. ඒක තාම අරගෙන බලන්න එතුමා ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන කරපු දේශපාලන කතාවක්. එතුමා බැලුවා ටිකක් මේ චෝදනාත් එනෝනේ මේ අපිත් එක්ක ඉන්නවා ඒ වගේ දේවල්. ඉතින් ඒකට උත්තරයක් ලබා දීමක් තමයි කරලා තියෙන්නේ. ගේන්න පුළුවන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඕන කෙනෙකුට විශ්වාස භංග ගේන්න පුළුවන්. ඔහු විශ්වාසය කඩ කරා කියලා මං හිතන්නේ නෑ. ඔහු විශාල කැපකිරීමක් කරා. අපවාද පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම අහපු අමාත්‍යවරයෙක් තමයි ෆයිසර් මුස්තාෆා ඇමතිතුමා. නමුත් මං හිතන්නේ අපි විශ්වාස කරන විදිහට ඔහුගේ වැරද්දක් නෑ. විශ්වාස භංගයක් ගෙනාවත් ඔහු ජයග්‍රහණය කරා. මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමු වුණා.
අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි ඒකාබද්ධ විපක්ෂය හැටියට මැතිවරණය පවත්වන්න දැනට බලපාන්න නැති ප්‍රදේශවලට මේ නඩු තීන්දුව අත්තිටොල්ලා තියෙන්නේ සීමිත ප්‍රදේශයක් වෙනුවෙන් කරන ලද ඉල්ලීමක්. එය ඒ ලෙස සලකලා මැතිවරණය රටේ පැවැත්වීමට ඉතුරු ප්‍රදේශ ඡන්දය පවත්වන්නේ කියලා. ඒ ගැන මැතිවරණ කොමිසම අපේ අදහස් ඉදිරි දවස්වල සාකච්ඡාවට භාජනය කරાવી කියලා අපි තරයේ විශ්වාස කරනවා. මේක හිතාමතා කරන වැඩක්. මේක මම හිතන්නේ මැතිවරණ සිටියම මේ වගේ ගියොත් එහෙම දිගින් දිගටම හකුලලා තමයි මැතිවරණය වීදි බහැලා ලබා ගත යුතු දෙයක් බවට පත් වෙලා.